උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න ආයුබෝවන් සමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල රට වෙනුවෙන් ජනපති යන ගමන වෙනතකට හරවන්න කිසිවෙකුට බෑ පූජ්‍ය රළපණාවේ ධර්මජෝති හිමිකියයි ජනපති හා අගමැති පක්ෂ දෙකකින් පත් වුණොත් රට යලිත් අර්බුදයක අගමැති විගස ආර්ථිකයේ යථා තත්ත්වයට පත්වන තුරු සෑම පවුලකටම රුපියල් 20000ක දීමනාවක් සජිත් කියයි ඡන්ද භාවිතා කිරීමේ කාලය දීර්ඝ කරනවාද නැද්ද තීරණය ජූනි 25 වත්මන් රජයේ යහපාලනය දියාරු කළා රනිල් කියයි අහසින් වැටෙන කලුගල් නිසා ජීවිත උකසට තැබූ මහියංගනේ මනුසත් ජීවිත දැන් දේශීය පුවත් महापतिवरणे चांदे प्रकाश किरी में काले दीर्घ किरी में संबंधेन अवसान तीरुने लाभन विस्पष्ट दाव प्रकाश शुटपात किरी में ढह के बनो अतिबाव मैतिवरण कुमिस में समापति महिंद देशोप्रिय महता पावसने बा ए मार्ग बुरे प्रदेशी पावति मैतिवरण साक चावक टेक पेमीन එළඹෙන මහමැතිවරණ සඳහා තවත් සාකච්ඡාවක් අද මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. ඒ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව සඳහා දිස්ත්‍රික් ලේකම් වරුන් සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් මෙන්ම තේරීම් පාර නිලධාරීන්ද එක්වී සිටියා. මැතිවරණ කොමිෂන් සභාව කතා කරගෙන යනවා සම්පූර්ණ තීරණයක් ගන්න වෙන්නේ කාලය දික් කරනවාද ඡන්දේ කාලය සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ 25 වෙනිදා රැස් වුණාට පස්සේ අපිට දැනට නිශ්චිතව තීරණය කළා තියෙන්නේ 5 වෙනිදා ඡන්දේ තිබ්බොත් ඡන්දේ ගණන් කරන්නේ 6 වෙනිදායි කියන එක විතරයි 5 වෙනිදා රැය ඡන්දේ ගණන් කරන්නේ නැහැ කියන එක විතරයි නිශ්චිතව තීරණය කළා තියෙන්නේ වෙනවා තාම නිශ්චිතව තීරණය කළා නැහැ වෙන මොකක්වත් අපි එදාරා ගණන් කරන්නේ නැහැ එච්චරයි සකච්ඡාවෙන් අනතුරු මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා මේ මැතිවරණයේ තියෙන ලොකුම වැරදි වලින් එකක් තමයි සංග්‍රහ කිරීමේ වරද රාජ්‍ය දේපළ අයිති පරිහරණය ඊගාවට අනවසර කටවුට් ප්‍රදර්ශනය යනාදී කොහොමද පාලනය කරන්න කියන එක ගැන පොලිසියෙන් අපට අද ඇවිල්ලා හිටියා පොලිසිය ජේසන් නිලධාරිනු එය සමග එක්කවුලා මේ සාකච්ඡාව පවත්වගෙන ගියා ජාත්‍යන්තර නිරීක්ෂකයෝ එනවද නැද්ද කියන එක තීරණය කරන්න පුළුවන් වෙන්නේ තව සුමාන දෙකකින් පස්සේ මැතිවරණේ එක දවසින් පවත්වන්න පුළුවන්ද මැතිවරණේ පවත්වන්න බෑ කියලා තියෙනවා නම් අපි මොකටද වැඩ කරන්නේ අපි මැතිවරණේ පවත්වනවා එක දවසින් පවත්වනවා ලෝකේ කරගෙන ඒක නැවතුනොත් ඡන්දේ නැති වෙයි ලංකාවේ මැතිවරණ කොමිෂන් සභාව සහ දෙපාර්තමේන්තුව හැම විටම ලියුමක් ලියන්නේ අගෝස්තු මාස 5 වෙනි දින පැවැත්වීමට નિયમિત පවත්වන ලබන කියලා කවදාවත් කියන්නේ නැහැ අපි පැවැත්වීමට નિયમિત අපි 3 වෙනිදා තමයි කියන්නේ පවත්වන ලබන කියලා මොකද මේ ලෝකේ කිසි දෙයක් නිශ්චිත නැති නිසා බය නැතුව ඡන්දෙ දාන්න එන්න මැතිවරණ නීති සුරක්ෂිතව ආරක්ෂා කරන්න අපට උදව් වෙන්න මෙතර මහමැතිවරණයේ පැවැත්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශය ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය හෙට දින නිකුත් කිරීමට නියමිතව තිබෙනවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය නිර්ජා සිංහ මහතා ප්‍රකාශ කළේ එම ගැසට් නිවේදනය හෙට මධ්‍යම රාත්‍රියේදී නිකුත් කෙරෙනු ඇති බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඓතිහාසික ලංකාරාම විහාරස්ථානය සහ ඓතිහාසික ඉසුරුමුණිය විහාරස්ථානයන් වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරපරුවේ ඓතිහාසික ලංකාරාම විහාරස්ථානයේ වෙත ගියා
විහාරාධිපති පූජ්‍ය රළපනාවේ ධම්මජෝති නායක හිමියන් බැහැදුණු ජනාධිපතිවරයා උන්වහන්සේ සමග සුහද පිරිසන්දරක නිරත වුණා. ගත වූ කෙටි කාලය තුළ නිවරදි දිශාවකට රට මෙහෙය වූ ජනාධිපතිවරයා මහා සංඝරත්නයේ සහ ජනතාවගේ විශ්වාසයට පාත්‍ර වී ඇතැයි එහිදී උන්වහන්සේ සඳහන් කළා. श्रीलंकांत्रवादी सामजवादी जनवादी जनवादीपालनेदर्शवा සෙත්පරිත් සජ්ජායනා කර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ආශිර්වාද පළ කළ පූජ්‍ය ධම්මජෝති හිමියන් සිහිවටන තිලිනයක් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා. ලංකාරාම ඓතිහාසික චෛත්‍ය රාජනන් වහන්සේ වැඳ පුදාගත් ජනාධිපතිවරයා එහිදී ආගමික වතාවත් වල නිරත වුණා. විහාරස්ථානයේ පැමිණ සිටි ජනතාවද ජනාධිපතිවරයාගේ ජන්මදිනය වෙනුවෙන් සුබපැතුම් වෙක්කිරීමටද කටයුතු කළා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර ඓතිහාසික ඉසුරුමුණිය විහාරස්ථානයේ කටයුතු සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට දෙක්ුණා. ජනාධිපතිවරයා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය මතව ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදක කෙටි පිළිසඳරකද නිරත වුණා. එහිදී විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් තැබීමට ජනාධිපතිවරයා කටයුතු කළ අතර විහාරාධිපති හිමියන් විසින් විහාරස්ථානයේ ඓතිහාසික තොරතුරු ඇතුළත් ග්‍රන්ථ කිහිපයක් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා. විහාරස්ථානයේ වැඳ පුදාගත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විහාර පරිශ්‍රයේ ඇති ඓතිහාසික කෞතුකාකාරිය පොකුණු සහ විහාර පරිශ්‍රයේ නැරඹීම සිදු කළා. ඉසුරු මුණිය රජමහා විහාරයේ වෙත පැමිණ සිටි ජනතාව සමගද ජනාධිපතිවරයා සුහද පිරිසන්දරක නිරත වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රට ගෙන යාම සඳහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැතිපිරණ කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් කුරුණෑගල පුත්තලම පාරේ යන්තම්පලා වහන්දියේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ පිහිටවීම අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම මැතිවරණ කාර්යාලය විවෘත කිරීම අද පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයාගේ සුරතින් සිදු කෙරුණා. කාර්යාලය විවෘත කර සමරු සටහනක් තිබූ අග්‍රාමාත්‍යවරයා කුරුණෑගල දිස්ත්‍රික්කෙන් මෙවර මහමැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකින් සමග සුහද සාකච්ඡාවකද නිරත වුණා. එම අවස්ථාවේදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ මැතිවරණයේ ග්‍රහණය වෘත්ව මාගෙණීම ඉතාම වැදගත්. අපේ සංවර්ධනය ජනාධිපතිවරයා කරගෙන යන වැඩපිළිවෙල වඩා ශක්තිමත් වෙ ඉදිරියට ගෙන යන්න. බුලද අපි දැක්කා ජනාධිපතිවරයා එක පක්ෂක ඉන්නකොට විපක්ෂය ආණ්ඩුපක්ෂයේ අගමැතිවරයා වෙනත් පක්ෂකයෙක් ආවොත් අවදාකත් වෙනක් කරන්න පුළුවන් වෙන්නේ නැහැ. රණ්ඩුවේ වී ඉන්න පුළුවන්. පෞගේ යුගයේ ඇති වෙන තත්ත්වය අපි දැක්කා. එදා ජනාධිපතිවරයා පක්ෂක හිටියා රනිල් වික්‍රමසිංහ අනිත් පැත්තේ හිටියා. ගමැති වෙලා රනිල් කියන දේ ජනාධිපතිවරයා කරන්නේ නැහැ. ජනාධිපතිවරයා කියන දේ රනිල් කරන්නේ නැහැ. ඉතින් මේ ගැටුම නිසා කවුද කුටි ගැහුවේ? අවසානයේ අවාසිය වුණේ මේ රටේ ජනතාව. එකනිසා අද පිසිජලු දින ආයතන වෙලා කියනවා සම්දානය අවශ්‍යයි. සියලු දේශපාලන පක්ෂ පමණ පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල අපි සියලු දෙනා එකපාර වෙනමුණක් අදලා අද තරඟ බිමට වැහැලා කියනවා. මේ තරඟ බිම ජයග්‍රහණය කරවීම මේ ජනාධිපතිවරයා ශක්තිමත් කරනවා. ජනාධිපතිවරයාගේ දැන් ශක්තිමත් කළා ඒ මගේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරවන්න සක්‍රීය දායකත්වයක් ලබා දෙන්න අපිට පුළුවන්කම තියෙනවා.
යහපාලන රජය ගොඩනගා තිබූ ප්‍රජාතන්ත්‍රවාදය වත්මන් ආණ්ඩුව විසින් දියාරු කිරීමේ උත්සාහයක නිරත වන බව හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ සිටිකොත පක්ෂ මූලස්ථානයේදී අදහස් පළ කරමින් මැතිවරණයක් ගෙනියන්න අද තියෙනවා මැතිවර කොමිසම. හිටපු ජනාධිපතිට කියනවා නෑ ඔයාට මේ රැස්වීම කතා කරන්න බෑ. වෙන තැනකට යන්න. මැතිවරණ ගෙනියන ගැන නියෝග දෙනවා. පොලිස් කොමිසමක් තිබුණා. පොලිසිය පාලනය කරා. තමන් කැමති අය දාන්න බෑ දේශපාලනයට යටත් කෙරුවේ නෑ පොලිසිය. පොලිසිය වැඩ කරා. පාස්කුරිත බෝම්බෙන් පස්සේ එදා රෑ වෙනක පළවෙනි කට්ටිය අල්ලගත්තා. රාජ්‍ය සේවය ඒ වගේම දේශපාලන බලපෑම් වලින් ආරක්ෂා කරා. ඒකට ඒ බලපෑම් ඇති එන්න ඉඩ දුන්නේ නෑ. අපි ඒ නිසා දැන් ඒව ආරක්ෂා කරගෙන යන්නේ. ඒත් අද විශාල තර්ජනයක් මේ පොහට්ටුවෙන් ඇවිල්ලා තියෙනවා. දැන් බලන්න මැතිවරණ කොමිසමේ සමාජිකයන්ට බනින හැටි, මැතිවරණ කොමසාරිස්ට බනිනවා, කූල් මහත්තයාට බනිනවා, ප්‍රසිද්ධියේ බොරු චෝදනා අරගෙන. ඇයි මේකට බලපෑම් කරන්න? ඡන්දේ මේ විදියට තියන්න. ඡන්දේ මේක දවසේ තියන්න. ජූනි මාසේ ඡන්දේ තියන්න ඕනේ වුණේ. මොකද දැන් ආර්ථික කඩාවැටෙන නිසා. දැන් බලන්න පොලිස් කොමිසමට මොකද වෙලා තියෙන්නේ? පොලිස් නිලධාරීන් හැම තැනම මාරු කරලා තියෙනවා. මේ දේශපාලනීකරණය නිසා ආපහු අපි ඒකාධිපති පාලනයකට යන්න පුළුවන්. මේක ආරක්ෂා කරේ නැත්තම් මේ යන විදියට පොලිසිය දේශපාලනීකරණය නිසා මොකද සිදුවෙන්නේ? ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ක්‍රමානුකූලව දිය වෙලා යනවා. බලයට පත් වූ විගස ආර්ථිකය යථාතත්වයට පත්වන තුරු සෑම පවුලකටම රුපියල් 20,000ක් ලබා දීමට කටයුතු කරන බව සමගිය ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කෝට්ටේ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින් බලය ලැබුණාම වැඩ කරන්න අමාරුවක් නැහැ. බදු ගෙවන්නන්ගේ සල්ලි වලින් ජනතා යෝජනා ක්‍රියාත්මක කරන්නට පුළුවන්. නමුත් සමගිය ජනබලවේගයේ විශේෂත්වය වන්නේ බලයක් ඇතුවත් හෝ නැතුවත් අපි අපේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. වර්තමාන රජය වැඩවැරි ආණ්ඩුව. වැඩවැරි නිසා කෙටි කාලීන දේශපාලනික ජනප්‍රියත්වයට මොකද කරන්නේ? ජාති වේදේ කියන පිදුරු ගොඩට ගිනි කූර පුත්තු කරනවා. එතකොට මැතිවරණ ක්‍රියාත්මක වෙන්නේ සංවර්ධනයේ පදනම් කරගෙන නෙවෙයි, සේවයේ පදනම් කරගෙන නෙවෙයි, ජනතාවට ආර්ථික ශක්තිය ලබා දීමේ පදනමින් නෙවෙයි. ඡන්ද සහ ජනප්‍රියතාවයේ තීන්දුව වෙන්නේ තමන් මොන ජාතියේද? අර සෙසු ජාතීන් ටික ජාති ભેදෙට ලක් කරලා තලලා පෙරලා පොඩි කරලා දේශපාලන වාසි ලබා ගන්න යුගයක් මේ වර්තමාන රජයේ නිර්මාණය කළා තියෙනවා. රට තුල සැබෑ වෙනසක් අවශ්‍යයි. සමගි ජනබලවේගයේ අපි යෝජනා කරනවා ආණ්ඩු බලය පිහිටුවුවහම ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙනකම් රටේ හැම පවුලකටම රුපියල් 20,000ක දීමනාවක් ලබා දෙන්නට අපි කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. ප්‍රති මාලියත් මැදම ගල්කොරිය හේතුවෙන් පිටාපිට පත්ව සිටින සේරාන ගම්වාසීන් පිළිබඳවයි මේ අනාවරණය. මේ මහියංගනීය පදිය තලාව රිදී මාලියත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් සේරාන ග්‍රාමයයි. මහියංගන පදියතලාව මාර්ගයේ 47 කණුව ප්‍රදේශයේ පිහිටි මැදම ගල්කොරියේ දෛනික ක්‍රියාවලීන් හමුවේ සේරාන ගම්වැසියන්ට දීර්ඝ කාලයක් මහත් පීඩා විඳින්නට සිදු වී තිබෙනවා. බලපත්‍ර යටතේ මෙම ගල්කුරිය පවත්වාගෙන ගියද නිරන්තරයෙන් සිදු කරන කලුකල් කැණීම් හේතුවෙන් තමන්ට ජීවිතයත් මරණයත් අතර සටනක නියැලීමට සිදුවැති බවයි ගම්වාසීන් චෝදනා කරන්නේ. කලුකල් කැඩීමට යොදා ගන්නා බෝර හේතුවෙන් විශාල කලුකල් කැබිලි නිවාස මත ඇදවැටි බොහෝ නිවාසවලට හානි සිදු වී තිබෙනවා. බෝර දානකොට මිනිසුන්ට කියනවලු බෝර දානවා කියලා. මිනිසෙන්න ගේ ඇතුළට ආව බේරෙන්න පුළුවන් බලන්නකො. මේ මෙච්චර විතර ගල්වට මේ මැරෙනවා මිනිහෙක් වැටුනොත් ඒ ඔළුව දිහා.
මුදල් වර්ෂාවෙන් දිවි ගලවා ගන්නට සිය නිවස්වල වහලයට යටින් ලේ කැපිලි අතුරා ශක්තිමත් සිවිලිම් තනාගෙන සිටින සේරාන්නේ ගම්වැසියන්ට ශ්වසන රෝග වැනි සෞඛ්‍ය තර්ජන රසකටද මුහුණ පාන්නට සිදුවති බවයි අපට වාර්තා වුණේ. ජල මූලාශ්‍රවලට ගල් කුඩු එකතු වීම හේතුවෙන් ප්‍රදේශයේ ජල පරිපෝෂණය සම්බන්ධයෙන් ජනතාවට වරක් නොව සිය දහස් වරක් සිතන්නට වී තිබෙනවා. අධික ශබ්දය හේතුවෙන් සිදුවන ශබ්ද දූෂණය නිසා ජනතාවගේ දෛනික ජීවිතයට එල්ල වී ඇති බලපෑම පිළිබඳවද සේරාන්නේ ගම්වැසියන් නිරන්තර චෝදනා නගනවා. වසර ගණනාවක් තිස්සේ මෙම ගැටලුව සම්බන්ධයෙන් වගකීතු ආයතන දැනුවත් කළද ඊට නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් තමන් දැඩි ලෙස පීඩාවට පත් ඇති බවයි ගම්වාසීන් පවසන්නේ. මධ්‍යම පරිසර අධිකාරියේ රාජසේනේ ගම්මර හැමතැනම උද්ඝෝෂණ කරලා තියෙන කටයුතු කරලා මේ ඇවිල්ලා පරිසර පවත්වන යනවා විතරයි වැඩක් කෙරෙන්නේම නෑ ගමට. 10 දිනක් විතර ගල් වලවල් තියෙනවා. ඒ වගේම අපිට ගොඩක් බාධායිනේ. ඒ නිසා අපි කියන්නේ අපිට මේව නතර කරලා දෙන්න. එක එක වෙලාවල් වලට ගල් වෙඩි 3400ක් දානවා එකවර. මේ ඇත්තන්ටත් වෙලා තියෙනවා. එහෙන් වෙඩි දානවා කියනකොට හැංගෙන්න. කොතනද දැන් හැංගෙන්නේ කියන එකනේ ප්‍රශ්නේ. බංකර් ගහලා තියෙනවා නම් බංකර් ඇතුළට හරි ළමයි යවලා අපිට ඉන්න පුළුවන්. මේ වග කියේතු බලධාරීන් දැනුවත් කරලා තිනවා. ආසන්නතම සිද්ධිය තමයි 2016 10 13 ලිපියක් යවලා තිනවා අතිගරු ජනාධිපතිතුමා ජනාධිපති කාර්යාලයට කොළඹ. එතකොට මේකේ පිටපත් දාලා තිනවා හිටපු මහායමති සම්පත් දසනායක මැතිතුමා සභාපතිතුමා මධ්‍යම පරිසර අධිකාරිය. ඊට පස්සේ දිස්ත්‍රික් ලේකම්තුමා බදුල්ල අධ්‍යක්ෂකතුමා මධ්‍යම පරිසර අධිකාරිය බදුල්ල සහකාර ප්‍රතිද්‍රව්‍ය පාලකතුමා බදුල්ල අධ්‍යක්ෂකතුමා පුරාවිද්‍යා දිස්ත්‍රික් කාර්යාල බදුල්ල අධ්‍යක්ෂකතුමා භූවිද්‍යා පතල් කාර්යාලයේ බදුල්ල ඌව පළාත් පොලිස්පති කාර්යාංශ මේ හැම කෙනෙක්ම මේ ආසන්නතම දැනුම් දීම තමයි මේ කරලා තියෙන්නේ. යවපු ලියුම් වලටත් උත්තර නැතිකොට මිනිස්සු කාටද කියන්නේ? බලපත්‍රයක් සහිතව උද පවත්වාගෙන යන මෙම ගල්කොරියේ වත්මන් තත්වය විමසා බලා බලධාරීන්ගේ අවධානය යොමු කර පීඩාවටපත් ජනතාවට විසඳුමක් ලබා දෙන තුරු සියත 3rd අයි අපද නිරන්තර අවධානයෙන්. දීති විරෝධී ගල්ලංගුරු බලාකාරයක් ඉදිකිරීමට රජය සූදානම් වන බව හිටපු පාර්තමේන්තුමත් ශ්‍රී පාටලි චම්පිකරණවක මහතා පවසනවා. ඒ සමග ජන බලවේග පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී නොරොච්චෝලේ ගල්ලංගුරු බලාගාරයේ පිහිටලා තියෙන තැන එම සමාගම ලවාම තවත් මෙගාවොට් 300ක බලාගාරයක් ඉදිකිරීමට කටයුතු කිරීම. මෙන්න මේක අනුමත කරගෙන ක්‍රියා කරගෙන යනවා. විදුලි බල පනතට සම්පූර්ණයෙන්ම පටහැනි ආකාරයට තමයි මේක කරගෙන යන්නේ. දැන් මෙතන කිසිම තරඟකාරී පදනමකින් තොරව කෙලින්ම කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් මේක බාර දීලා තියෙනවා මේක කරගෙන යන්නේ. ඒ සම්පූර්ණයෙන්ම නීති විරෝධී කටයුත්ත. මේ සඳහා තිබිය යුතුයි පරිසර අධ්‍යයන වාර්තාවක්. එවැනි කිසිම නිල පරිසර අධ්‍යයන වාර්තාවක් මේ තාක් සිදු කළා නැහැ. මේ නව බලාගාරයේ සම්බන්ධයෙන් රටට දැන් අවශ්‍ය ඉතා ඉක්මනින් ගල්ලංගුරු බලාගාරය උතන ස්ථාපිත කිරීම නෙවෙයි කෙරවල පිටියේ ද්‍රව වායු බලාගාරය ඉදිකිරීම. සමග ජන බලවේගයේ බැංකුහුරුත් නැහැ, රට පාවා දීපු අයත් නැහැ. මේ සමග ජන බලවේගයේ රටේ ජාතික සංස්කෘතික අනන්‍යතාවයන් වලට විරුද්ධ අයත් නැහැ. ඒ නිසා අද සමග ජන බලවේගයේ විවෘතයි. මනාපය සඳහා ඇතැම් අපේක්ෂකයන් ඕනෑම දෙයක් සිදු කිරීමට මේ වන විට පෙළඹී ඇති බව අමාත්‍ය ඩලස් අලහපිරිමු මහතා පවසනවා. ඒ මාතර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින් අනිත් හැම මැතිවරණයකද තිබ්බ පොදු ලක්ෂණය මොකක්ද? පක්ෂය ඇවිල්ලා අපේක්ෂකයෝ ඇවිල්ලා මිනිසු රැවට්ටුව ඡන්ද ගන්න රැවට්ටුව කැලවරක් නැතුව රැවට්ටුව නොබෙදන්නේ මොකක්ද? දෙන්න පුළුවන් හැමදේම දන් දෙනවා. ඕන දෙයක් දන් දෙන්න සූදානම් මනාප වෙනවා. ඒක මෙරට කුණු වෙච්ච දේශපාලන සංස්කෘතිය. මනාප වෙනුවෙන් මොකද දන් දෙන්න බැරි? ගෙදරට මනාප ඉල්ලගෙන ආවම
ඕනම් කියන අපේ පවුලේ 50 දෙනෙක් ඉන්නවා 50ෙම ඡන්ද දෙන්නම් තමනාසගේ හිස දන් දෙන්න ඕනම් කියලා කියන්නේ හිස දන් දීලා විනාඩියකට පස්සේ තමයි තේරෙන්නේ 50යා කියලා හිස උනම් දන් දෙනවා ඡන්ද වෙන්නේ මැතිවරණයට දින දෙන්නත් මැතිවරණ කොමිසම මේ රටේ විවිධ කාරණා කියන්න පටන් ගත්තා ඒගොල්ලන්ට උමනාවුනේ මැතිවරණයක් නැතුව යන් පුළුවන් තරම් මැතිවරණය ප්‍රමාද කළා රට කඩා කප්පල් කරන්න තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ කුවක් කොරෝනා ඉවර වෙනකන් මැතිවරණේ පාන්නේ උසාවි ගිය නඩු 11ක් දාලා මේකෙන් දැන් තමුන්නාසෙලට කොහේ හරි අපිට කොරෝනා බයක් තිබුණා අපි ප්‍රවේශම් ගුණේ එකකලේ ඉතින් මේ වගේ බාධා කරන්නේ මේ රට තවදුරටත් අඩපණ කිරීම සඳහා පාර්ලිමේන්තු ගෙවන්න ඕනේ මම විශ්වාස කරන්නේ ප්‍රතිපත්ති සම්පාදනය කරන ඒ නීති සම්පාදනය කරන තැනට මිනිස්සුන්ට ඇත්ත කියන මිනිස්සුන්ගේ ඇත්තත් එතෙන්ට ගිහිල්ලා කතා කරලා ඒකට විසඳුමක් හොයන්න පුළුවන් මිනිස්සු ටික. අද විපක්ෂයට ලංකා ඉතිහාසයේ පළවෙනි වරට පටන් පාඩයක් නැති විපක්ෂයක් ඇදිලා. ඉදිරි මහමැතිවරණයේ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළවුව අදහස් වෙතයි දැන් අවධානය. අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ මහමැතිවරණයකදී ලැබෙන දෙවැන්තම ජයග්‍රහණය ලබා ගන්නට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකියාව තිබෙනවා කියලා. එක්සත් ජාතික පක්ෂය සමග හෝ අනිකුත් ප්‍රතිවිරුද්ධ පක්ෂ සමග කිසිම ඩීල් එකක් නැහැ. මේ ඔක්කොම කරන්නේ බොරු නාටකන්නේ සෙප්පට විජා දාලා බලනවා මේ ආණ්ඩුව මේ මැතිවරණයෙන් ජයග්‍රහණය කරගන්නේ කොහොමද කියලා. ආණ්ඩුවත් එක ඩීල් දාන සිරිකොතේ කීප දෙනෙක් ඉන්නවා. ඒක කෙසේ වෙතත් අපි ආණ්ඩුවත් අල්ලනවා සිරිකොතත් අල්ලනවා ඡන්දෙන් පස්සේ. පළකිරුණු එක්සත් ජාතික පක්ෂිකයා දිනා ගැනීමේ සාව තමයි අපිට දැන් ලැබිලා තියෙන්නේ. මම හිතනවා ගම්වල එක්සත් ජාතික පාක්ෂිකයට අතරමං වෙලා ඉන්නේ සමගි ජන බලවේගයට යනවද එක්සත් ජාතික පක්ෂය තුල ඉන්නවද කියලා. මේ මැතිවරණේ තමයි වැඩිම එක්සත් ජාතික පාක්ෂිකින් පිරිසක් අපේ පක්ෂයට එකතු වෙන වගේම මේ ජයග්‍රහණය වඩා එකතු වෙන මැති ඡන්ද වශයෙන් අපිට එකතු කරගන්න අභියෝගයක් තියෙනවා. මොකද හැම ඡන්දයකට ආපුවාම මේ අය මවනවා බිල් එක. ඒගොල්ලෝ දකුණට එක විදිහට යුද්ධ විකුණනවා, උතුරට තව විදිහට යුද්ධ විකුණනවා. 2015 ජනතා විල්ලෝ යහපාලනය. ගෝඨාභය රාජපක්ෂ ගේන්නේ තේ වෙනසත් එක්ක. ජනාධිපති වර්ණය වෙනකන් තිබ්බ වියත්මගේ ජනාධිපති පතිවරණයෙන් පස්සේ අවියත්මක වෙලා. කූඹි රැලකට උනත් නායකෙක් ඉන්නවා. ඉස්සෙල්ලා නායකෙක් වෙන්න ඉස්සෙල්ලා අනුගාමිකෙක් වෙන්න. තේයනේ අපි මේ අලියා හින්දා එක්සත් ජාතික පක්ෂයේ හින්දා අපි ඔක්කොම චරිත උනේ මේ ඔය ඔක්කොම චරිත වෙලා තියෙන ඇමතිවරු උනේ නියෝජ්‍ය ඇමතිවරු උනේ පාර්ලිමේන්තු මන්ත්‍රී උනේ එක්සත් ජාතික පක්ෂය නිසා. ඒගොල්ලන්ට උමනා උනේ මැතිවරණයක් නැතුව යන්න. පුළුවන් තරම් මැතිවරණය ප්‍රමාද කළා රට කඩා කප්පල් කරන්න තවදුරටත්. එක්සත් ජාතික පක්ෂයේ කුව කොරෝනා ඉවර වෙනකන් මැතිවරණේ පානි. උසාවි ගිය නඩු 11ක් දාලා. මේකෙන් දැන් තමුන්නාසෙලට කොහේ හරි අපිට කොරෝනා බයක් තිබුණා. අපි ප්‍රවේශම් ගුණේ එකකලේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ අය මැතිවරණේ ආරම්භ කරපු ආස්ථානයේ ඉඳලා හුඟක් පල්ලෙහාට අවිල්ල තියෙනවා. අද මේ වෙනකොට 3-2ක් ගන්න හිටපු ආණ්ඩුව 3-2 ගැන කතා කරන්නේ නැතුව mantri dura 113ක් අරගෙන සරල බහුතරකින් ආණ්ඩුවක් පිටවන ගැන කතා කර. බලයාකාර සූර්යග්‍රහණයක් අර්ථ සූර්යග්‍රහණයක් ලෙස නැරඹීමේ අවස්ථාව අද ශ්‍රී ලංකා වාසීන්ට හිමි වුණා. බලයාකාර සූර්යග්‍රහණයක් අර්ධ සූර්යග්‍රහණයක් ලෙස නැරඹීමේ අවස්ථාව අද මෙරට ජනතාවට උදා වුණා. උදැසන 10:23ට පමණ මෙම අර්ධ සූර්යග්‍රහණේ ආරම්භක අවස්ථාව දිසූයේ යාපනයේ ඩෙල්ෆ් දූපත ආශ්‍රිත ප්‍රදේශයටයි. කොළඹ ප්‍රදේශයේ පෙරවරු 10:29ට මෙම අර්ධ සූර්යග්‍රහණය දිස්වීම ආරම්භ වූ අතර පස්වරු 1:19 දක්වා මෙම සූර්යග්‍රහණය දිස්වුණා. මෙම අර්ධ සූර්යග්‍රහණය පෙරවරු 10:28ට අනුරාධපුර ප්‍රදේශයටත් පෙරවරු 10:31ට ත්‍රිකුණාමලය සහ මහනුවර ප්‍රදේශයටත් පෙරවරු 10:32ට ගාල්ල සහ රත්නපුර ප්‍රදේශයටත් පෙරවරු 10:34ට බදුල්ල ප්‍රදේශයටත් පෙරවරු 10:35ට මඩකලපුව ප්‍රදේශයටත් දිස්වුණා. මෙහිදී චන්ද්‍රයා මගින් සූර්යාගේ මුහුණත ආවරණය වීමේ උපරිම ප්‍රමාණය යාපනය ඇතුළු උතුරු ප්‍රදේශයට 124ක් වුණා. අත සේ ක්ලාක් ආයතනයේ ප්‍රකාශ කළේ මෙම අර්ධ සූර්යග්‍රහණය පියවියසින් නිරීක්ෂණය නොකළ යුතු අතර විශේෂිත කණ්ණාඩි හෝ නොම්බර 14 වැල්ඩින් විදුරුවකින් නිරීක්ෂණය කිරීම ආරක්ෂාකාරී බවයි. මේ තියෙන විශේෂ දුරේක්ෂකද මේ සාමාන්‍ය දුරේක්ෂකලින් එහෙම බලන්න බැරි වුණාට මේක සූර්යග්‍රහණ සහ සූර්යාගේ පරිශීලන සඳහා ගෙන්නපු ඉතාම මිල අධික දුරේක්ෂයක්. ඒකේ අපි හයිඩ්‍රජන් ඇල්ෆා කියන ෆිල්ටර් එක දාලා තිනවා. මේකෙන් තමයි හොඳටම බලන්න පුළුවන්. දත් එකතු කිරීමක් උත් කරන මේ අතරේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අර්ධ සූර්යග්‍රහණය දිසුවේ මේ ආකාරයෙන්.
මෙම සූර්යග්‍රහණය අර්ධ සූර්යග්‍රහණයක් ලෙස ශ්‍රී ලංකාවට දිස්වුවත් මෙය වලයාකාර සූර්යග්‍රහණයක් ලෙස අප්‍රිකානු මහද්වීපයෙන් ආරම්භ වී රටවල් රසකට දිස්වුණා. එසේම ඉතාලිය, තුර්කිය, ජපානය, කොරියාව, සිංගප්පූරුව, ඉන්දියාව, මැලේසියාව සහ ඕස්ට්‍රේලියාව ආදී රටවල් සඳහාද මෙය දිස්වුනේ අර්ධ සූර්යග්‍රහණ තත්වයක් ලෙසෙන්. प्रधान प्रवृत्त विकास दिन वीडियो सह प्रवृत्ति बटन क्लिक कर टीवी सब्सक्राइब कर वीडियो गाने मुलिन में देने का न मैं मस्ती नोट क्लिक करना।